මගේ ජනතාවගේ පොදු ප්‍රවාහන සේවය කියලා කිව්වම අනිවාර්යෙන් අපේ ඔළුවට එන්නේ බස් රථය සහ දුම්රිය. දුම්රිය දිහාවට අවධානය යොමු කරාම අපිට මතුවෙන ගැටලු කිහිපයක් තියෙනවා. එකක් තමයි අධික මගී තදබදය, සුව පහසුව නොමැතිවීම, වේලාවට ගමනාන්තය කරන්න යෑමට නොහැකි වීම කියන කාරණා නිසා මගීන් ඉතාමත් වෙහෙසකර බවයි තත්වයකට පත් වෙනවා. කොහොම නමුත් රජයේ විසින් මේ සඳහා අලුත් ව්‍යාපෘතියක් හඳුන්වලා දීලා තිබෙනවා. ඒ තමයි නවීකරණය කරන ලද දුම්රිය මැදිරි 200ක් ප්‍රවාහන ශේෂ්ත්‍රයට එක් කිරීම. වර්තමාන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අනුව සෞභාග්‍ය දැක්ම අනුව අපිට පැවරලා තියෙන එක කාර්යයක් තමයි ලංකාව ඇතුළෙම දුම්රිය මැදිරි බස් රථ අලුත්ඩියා කිරීම ඔබට ගිහිල්ලා දුම්රිය මැදිරි මෙහිම නිෂ්පාදනය කිරීමක් කියන එක රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් නියම කරලා තිනවා. ඉතින් ඒක එක වැඩසටහනක් තමයි මේ වැඩසටහන. මේකදී ඇත්තටම මේ තාන්ත්‍රිකයන ආයතනයට අපි දුම්රිය මැදිරි 200ක් මුලින්ම අලුත්ඩියා කරන්න දුන්නා. දැන් මේ අවසාන අවස්ථාව තමයි 200න් 190කට වඩා දැන් ඒ ආයතනයේ විසින් අලුත්ඩියා කරලා ධාවනය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට බාර දීලා තියෙනවා. මෙවන විට දුම්රිය මැදිරි 190ක් පමණ ප්‍රතිසංස්කරණය කළ ප්‍රවාහන සේවයට එකතු කරලා තියෙනවා. දැන් මම රැඳී සිටින්නේ ඒ වගේ දුම්රිය මැදිරියක. මේ විදිහට දුම්රිය මැදිරි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු රජය සහ තන්ත්‍රීකින සමාගම එකට එකතු වෙලා තමයි සිදු කරන්නේ. ඉහළ කොටස බොඩිය තමයි අපි තන්ත්‍රී ආයතනයෙන් කරන්නේ. පල්ලෙහා කොටස දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කරනවා. එක්සල් අලුතෙන් සම්පූර්ණයෙන් අලුත් වැඩියා කළා. බ්‍රේක් අලුතෙන් දාලා දුවන්න පුළුවන් තත්ත්වයකට පත් කරනවා. මේ ව්‍යාපෘතියට සහභාගී වෙලා තියෙන ගොඩක් තරුණ ළමයි ටෙක්නිකල් කොලෙජස් වලින් ආපු අය අපි ඒගොල්ලන්ට මෙතන පුහුණුවක් ලබලා දීලා ඒගොල්ලෝ දැන් ඇත්තටම ඉත හොඳට මේක කරගෙන යනවා. මේ ව්‍යාපෘතිය තුලින් විශාල විදේශ විනිමයක් ඉතුරු කර ගැනීමට හැකියාව ලැබෙනවා වගේම මේ ලංකාවේ දුම්රිය මැදිරි නවීකරණය කිරීමේ ශේෂ්ත්‍රයේද ලොකු දිනුවක් ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබ දන්නවාද අලුතෙන් දුම්රිය මැදිරියක් ලංකාවට ගේනවා නම් රුපියල් මිලියන 90ක මුදලක් වැය වෙනවා. ඒ මුදලත් ලංකාව ඉතුරු කර ගැනීමට අපිට හැකියාව ලැබෙනවා. අලුතෙන් දුම්රියක් මිලදී ගැනීම සඳහා මිලියන 80ක පමණ පිරිවැයක් දරන්න සිදු වෙනවා. නමුත් මෙමෙ අලුත් ඇඩියක් කටයුතු සඳහා මිලියන 18ක් එනම් මිලියන 13ක 14ක ප්‍රමාණයක් තන්ත්‍රී සමාගමටත් මිලියන 4ක 5ක ප්‍රමාණයක් රත්මලාන කර්මාන ශාලාව සඳහාත් වැකරුණු ලැබුණා. මේ මැදිරියක් නැවත අලුත්ඩියා කිරීමට මම මැදිරිය නැවත අලුත්ඩියා කළ පසු අවුරුදු 15ක ආයු කාලයක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඉදිරියේදී දුම්රිය මැදිරි 100ක් නවීකරණය කිරීම සඳහා රජයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. ඒ විතරක් නෙමෙයි රජයේ වැඩපිළිවෙලක් තිබෙනවා ලංකාව තුලම දුම්රිය මැදිරි නිෂ්පාදනය කිරීමට. ඒ තුලින් ලංකාවේ ප්‍රවාහන ශේෂ්ත්‍රයේ වගේම කර්මාන්ත ශේෂ්ත්‍රයේ ලොකු දිනුවක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්.